Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. විශේෂයෙන්ම අපි මේ රටේ ජනතාව අද පෝලිම් වල ඉන්න බව, ඒ වගේම විශාල අපහසුතාවකට ලක් වෙන බව, තෙල්සා විදුලිය මේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි අපිටත් චතුර කේන්ති යනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට කේන්ති යන එක ඒ අය චෝදනා කරන එක පිළිබඳව කිසි ගැටලුවක් නැහැ. මේ මේක ඉතාම අමාරු තත්ත්වයක්. ඉතින් මේ අමාරු තත්ත්වය හැබැයි අපි ප්‍රායෝගිකව ජනතාවගේ පැත්තෙන් හිතන්න පුළුවන් සරලව මේකට ඒ අයට එන වේදනාවත් එක්ක හැබැයි දේශපාලඥයෝ විදිහට අපිට මේක සරලව හිතන්න බෑ. මේ හැම ආණ්ඩුවක් තුළම ඒ අවස්ථාවේ ගත යුතු නිවැරදි තීන්දුව හරියට අරගත්තේ නැති නිසා තමයි මේ අර්බුදවලට අපි මුහුණ දෙන්නේ. ඉතින් ඒ නිසා අපි වහාම එකතු වෙලා මේ තියෙන අර්බුද විසඳ ගන්න අවශ්‍ය දිගු කාලීන සහ කෙටි කාලීන සහ මධ්‍ය කාලීන තීන්දුව తీරන අරගෙන ඉක්මනින් මේ වලට විසඳුම්සෙවිය යුතුයි. නැත්නම් ජනතාව අපහසුතාවට පත් වීම වළක්වන්න බෑ. නමුත් ඉදිරියේදී මේ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකත් එක්ක එන තෙල් සහ ගෑස් ඇතුළු අනිකුත් දරුවියත් එක්ක අපිට ඉදිරි මාස දෙක ඇතුලේ යම්කිසි ලොකු හානියකින් තොරව තියෙන අපහසුතාව යම් ප්‍රමාණයක් සමනය කරගෙන යන්න පුළුවන් වෙන බව පැහැදිලි වෙමින් තියෙනවා. ඒ වගේම රටේ ජනතාව යම් අපහසුතාවට පත් වෙලා තියෙන නිසා මේ වෙන විට ආණ්ඩුව එක් පැත්තකින් රජයේ සේවකයන්ට සහ විශ්‍රාමිකයන්ට රුපියල් 5000ක දීමනක් පහුගිය කාලේ දුන්නා. සමෘද්ධිලාභී ජනතාවට 1000ක දීමනක් දුන්නා වගේම ඉදිරි කාලේ මාස දෙකක් රුපියල් 5000 ගන්න දෙන්න බලාපොරොත්තු වෙන සල්ලි තීනවට වඩා මේ ජනතාව පත් වෙලා තියෙන අපහසුතාව ගැන මේවා අපි පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පක්ෂය ඇතුලේ විවිධ කණ්ඩායම් රැස්වීම් වලදී කතා බහ කිරීම නිසා තමයි මේ ජනතාවගේ අපහසුතාව ආණ්ඩුව වඩා හොඳින් අවධානය යොමු කරගෙන තියෙන්නේ. ඒ අවධානය යොමු කරගත්ත නිසා තමයි මෙහෙම හරි සහනයක් ලැබෙන්නේ. ඉතින් මේක පුළුවන් තත්වයක තිබුණා නම් මම හිතන්නේ මේට වඩා විශාල සහනයක් දෙන්න ඕන. රුපියල් 5000කින් පියවන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම අද ජනතාව පත් වෙලා තියෙන අමාරු. නමුත් මේ මට්ටමින් හරි ආණ්ඩු උත්සාහ කරන්නේ මේ යථාර්ථය අවබෝධ කරගෙන තියෙන නිසා. පසුගිය ආණ්ඩු පක්ෂ රැස්වීමේදී චතුරා මම මේ සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමා අගමැතිතුමා මුදල් ඇමතිතුමා ඉදිරියේ කතා කරලා කිව්වා. ඒ වෙලාවේ ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා මේ කාරණා මොකවත් අපි නොදන්නව නෙමෙයි, මේවා විවිධ අංශවලින් රටේ අනිකුත් බුද්ධ්‍යාංශ සියල්ලෙන්ම ලැබෙනවා. නමුත් මේ අර්බුදය ක්ෂණිකව විසඳන්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ. ඒ නිසා දැනට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. IMF එකට යන්න කියලා සමහරු කියනකොට සමහරු එපා කිව්වා. ආණ්ඩුවෙම සමහරු කිව්වා ගියොත් එහෙම ආණ්ඩුවෙන් ඉල්ලාස් වෙනවා කියලා. ඒ කණ්ඩායම සමහරු කියනවා අපි කලින් කිව්වයි කියලා. ඉතින් ඒ නිසා ආණ්ඩුව ඇතුළේ එහෙම අර්බුද තිබුණා. ඒ වගේම සමහර වෙලාවට ඩොලරේ පා කරන්න කියලා සමහරු කියනවා, සමහරු කියනවා නෑ ඒක එහෙම කරන්න එපා කියලා. පා කරන්න තීන්දුව ගන්න ඉස්සෙල්ලා කිව්වා කරන්න ඕන කියලා. හැබැයි කරාට පස්සේ කියනවා මේ කරපු අපරාධ කියලා. ඒ නිසා සමහර අය දිව දෙකෙන් කතා කරන අවස්ථාවන් තියෙනවා. නමුත් මේ හැම එකම හොඳ සහ නරක දෙපැත්තම තියෙනවා. මේක අපිට බුද්ධි විඳින්න සිද්ධ වෙලා තියෙනවා.